Deweni inima balana anithe yaluwane kathawa idiriyata wenas veida kiyanne ba. Ethin mule indan galagena ave anule. Ekenne anuhasle henige aadara kathawa chutte chuttene. Ethin meka aaksha awata passe nawathuna. Ethin me kathawa kiwata kiyala oyalata taraha ganna deyak kiyana neme kathawa yana hadiyata me mama oyalata kiyanne. Waldi ay innone waldi widiyata therum aragena miharak wage kaya gahanai. Ethin ඉතින් යාළුවනේ කතාව බලන විට මොලයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වෙනෝනේ කතාව මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මට කතාව බලපු හැටියට මට මෙහෙම හිතෙනවා කතාව බලනකොට ලෙහෙනේ. අහපව් කියන්නේ රදේෂ් කතාවෙන් කියන්නේ ලෙහෙනේගේ ආදර කතාවෙන් අයින් වෙයිදෝ කියලා. එක පාටම ආක්ෂට එක පාටම අසනීපයක් ගෙනල්ලා සමන් එදිරිමයි මහත්තයා මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ කියන්නේ ආක්ෂාව කතාවෙන් අයින් කරලා නැවත මුලට යන්නද හදන්නේ. ඒ කියන්නේ අනුහස් ලෙහිනේ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්නද හදන්නේ කියලා වෙලාවකට හිතනවා. මොකද දැන් ලෙහිනේ ගිහිල්ලා ගමේ. ලෙහිනේ ආපහු එන්නේ ආක්ෂාගේ ළඩේ දැනගෙන ආක්ෂාට ගොඩාක් අසනීප වුණාම ආක්ෂාට බරපතල ලෙස ළඩේ වැඩි වුණාමද කියලා හිතනවා. ඉතින් එක්කෝ ආක්ෂා කෝල් කරන්න ඕනේ ලෙහිනිට. ආක්ෂාගේ ළඩේ ගැන ආක්ෂා හොඳටම දන්නවා. මේ තත්ත්වය ආක්ෂා බේරගන්න බැරි වුණා. ආක්ෂා අනිවාර්යයෙන්ම ගිය පාර වෙච්ච දේ. ඒ කියන්නේ සමල්ක වගේ ආක්ෂකයයි අනුහස්ව බලාගන්න පුළුවන් හොඳටම ලෙහිනියකට විතරයි. එතන ලෙහිනියකට කියයි අක්කේ ඔයා අනුහස්ස බලාගන්න කියලා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔයාල හිතනවද අනුහස්ස එහෙම බාර දුන්නහම ආපහු සැරයක් ලෙහිනි රදිෂ්ව කසාද බඳී කියලා? කවදාකවත් ඒක නම් සිද්ධ වෙන්නේ නැහැ. ලෙහිනි ඒක කරන්නෙම නැහැ. මොකද ලෙහිනි අනුහස් මතේ මැරෙන්න උනත් පුළුවන්. අනුහස් මොන හරි කියපුවාම අනුහස් කියන දේක් කරන්න කියපුවාම ලෙහිනි එකපයින්ම කරනවා. ඉතින් දැන් මොන ලෙහිනි ආපහු එන්න හදනේ කතාවට. ඒ කියන්නේ මිලන් රදේශයෙන් කියනවා අනුහස් අතෙන් කියලා තිබ්බා කියලා ලෙහිනි අහපව් වෙනවා කියලා. ඉතින් මෙතන මොකක් හරිම දෙයක් සිද්ධ වෙයි කියලා හිතනවා ඉදිරියේදී. ඉතින් යාළුවනේ ආක්ෂාට කතාවේ යන සිද්ධ වෙයිද? ලෙහිනි අනුහස් සහ එකතු වෙයිද? රදේෂ් කතාවෙන් යයිද? මේවා කියන්න බෑ. අපි බලමු දෙවෙනි ඉනිම කොහොම අවසානයක්ද අපිට දෙන්නේ කියලා. මං ඔයාලගේ ආදරණීය නිෂ්.